ප්‍රශ්න නැතත් පුරුදු වෙන්න ලෝකයේ දිහත් පැවැත්ම දිහත් නිතරම සංස්කරණයක් විදියට දකින්න. මේ ලෝකයේ සංස්කරණයක් විදියට පේන්නේ පැවැත්මේ ඇත්ත ස්වභාවය කියන්නේ ලෝකෙන් ඈතර වෙලා බලන කෙනෙක්ට සංස්කරණයක් එහෙම නැත්නම් යාන්ත්‍රණයක් ක්‍රියාකාරීත්වයක් කියලා බලන්න. අවබෝධයෙන් ඉහළට යන කෙනෙක්ට අනාත්මය ගැන ඇතිවෙන අවබෝධයත් එක්ක මේ සියල්ලම සංස්කරණයක් කියලා මනාව තේරුම් ගන්න පටන් ගන්න. එහින්දා බුදුරණසේ දේශනා කරලා තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති වෙනස සබ්බේ සංඛාරා දුක්ඛාති යලානි වශයෙන් මේ සෑම සංස්කරණයක්ම ක්‍රියාකාරීත්වයක්ම යාන්ත්‍රණයක්ම අනිත්‍යයි දුකයි කියලා. මේ සංස්කාර කියන වචනේ ඇතුලේ බොහොම ගැඹුරු අවබෝධාත්මක අදහසක් තියෙනවා. සංස්කාර කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් සංස්කරණයක් කියන එක ඉදිරිත් කරගත්තු දෙයක්. එහෙම නැත්නම් හිතාගත්තු දෙයක්. ප්‍රොජෙක්ෂන් එකක් වගේ අදහසක් ගන්න පුළුවන් මේ සංස්කාර කියන වචනයත් එක්ක. තමන්ගේ ජීවිතේ, තමන්ගේ සිතුවිලි, තමන්ගේ ඇඟ, තමන්ට තියෙන ප්‍රශ්න, ඒ වගේම පැවැත්ම, මේ හැම දෙයක්ම සංස්කාරයක් බවට පත් වෙනවා. මේ දේවල් සංස්කාරයක් වෙන්නේ කොහොමද කියලා, මේ දේවල් සංස්කරණයක් වෙන්නේ කොහොමද කියලා නිතර නුවණින් විමසලා බලන එක විපස්සනාවට බොහොම හොඳ දොරටුවක්. මෙන්න මේ දේවල් සංස්කරණයක් එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වයක් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි හිත ටිකක් කල්පනා කරලා බලමු. තමන්ගේ ඇඟ ගත දැන් මුලින්ම මතක් කළ අපි මේ සංස්කරණයක් බව තේරුම් ගන්නේ හොඳටම අනාත්මය එහෙම නැත්නම් මේ අනාත්මය ප්‍රකට වෙද්දී අනාත්මය ප්‍රකට වෙන්නේ කොහොමද? මේ පැවැත්මෙන් ඈතර වෙලා බලද්දී තමයි සංස්කරණ බව පේන්නේ. මේක රහු වෙලා ඉන්න තාක්කල්, මේක හවුල්කාරයක් වෙලා ඉන්න තාක්කල් සංස්කරණ තේරෙන්නේ නැහැ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේක ක්‍රියාකාරීත්වයක් කියන කාරණාව ප්‍රකට නැහැ. තමන් මේ පැවැත්මත් එක්ක ගහගෙන යද්දි පැවැත්මත් එක්ක එකට ඉද්දි හැබැයි පැවැත්මෙන් ඔබට ගිහිල්ලා මේක නිරීක්ෂකයෙක් වෙන පුද්ගලයාට මේක යථා ස්වභාවය මනාව වැටහෙන පටන් ගන්න. මුලින් අපි ඇඟට නිරීක්ෂකයෙක් වෙලා බලමු. ශරීරයේ සංස්කරණ ස්වභාවය තමන්ට ප්‍රකට වෙන විදිය ගැන තමන් තමන්ගේ ඇඟට අවධානය තියලා වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ මේ ශරීරය දිහා නිරීක්ෂණය කරන්න පටන් ගන්නුද්දී මේ ශරීරය කියන්නේ යාන්ත්‍රණයක් බව, ක්‍රියාකාරීත්වයක් බව තමන්ට මනාව තේරෙන්න පටන් ගන්නවා. එතන ක්‍රියා කරවන කෙනෙක් නැති ක්‍රියාකාරීත්වයක් බව. එතකොට මේ අන්තරේම හිතා ගන්නවා මමයි මේ අරකයි බාහිර ලෝකය කියලා. මේ අන්තරේ විසින්ම සංස්කරණයක් සිද්ධ කරගෙන
ඉතා ගැනීමක් සිද්ධ කරගෙන මේ අන්තරේ ලෝකයක් එක්ක සංයුක්ත වෙනවා පැවැත්මත් එක්ක එකතු වෙනවා බලන්න ඇගයි ලෝකයයි කියලා අභ්‍යන්තරේ බාහිරයි කියන එක මේ තමන්ගේ අන්තරේට විතරක් අදාළ සංස්කරණයක්නේ මේ මම මේ ලෝකය මේ මගේ ඇග මේ තියෙන බාහිර කියලා ඇග කියලා යමක් තමන්ගේ කරගන්න එක සංස්කරණයක් ඒ කියන්නේ මේක ලෝකේ සමතයක් නෙමෙයි මේ තමන් දැනීමක් තියෙන යන්ත්‍රයක් තියදී යන්ත්‍රයට පහළ වෙන යන්ත්‍රේ සිද්ධ කරගන්න යාන්ත්‍රණයක් ක්‍රියාකාරීත්වයක් සංස්කරණයක් එතකොට මේකට දෙන කෑම බීම අනුව මේ යන්ත්‍රේ වෙනස් වෙනවා පළකන විදිය අනුව වෙනස් වෙනවා ඒත් එක්කම මේක දිහා බලන ක්‍රම වේද අනුව එහෙම නැත්නම් තමන්ගේ ඇගය කියලා ගන්න සිතුවිලි අනුව ආය ආයි මේ තමන්ට අභ්‍යන්තරයක් බාහිරක් පැවැත්මක් සංස්කරණය වෙනවා. එතනින් ඔබට ගිහිල්ලා බැලුවොත් අපි වේදනාවල් දිහා වේදනා කියන්නේ සංස්කරණයක්. සැපක් හෝ දුකක් හෝ දැනෙද්දී මේ මට දැනෙනවා මගේ වේදනාව මට රිදෙනවා මට අමාරුයි කියලා බාරගනෙද්දී අපි මේ භාෂා විවහාරයේ පැවැත්මට නම් වලට හැම දෙයකටම ඇත්තකමක් දීලා ඒකත් එක්ක ගහගෙන යනවා දැන් බලන්නකෝ අපි හිතමු කෙනෙක් තමන්ට බනිනවා කියලා බනේදී දුකක් ඇති වෙනවා හැබැයි අවබෝධයට පත්වච්ච මනුස්සයට මේ සමස්ත ක්‍රියාදාමයම පිහින්නේ සංස්කරණයක් විදියට අහවලා බැන්න කියන එක කියන්නෙත් ප්‍රබෝගේ සංස්කරණයක් අහවලා ඉන්නවයි කියන්නෙත් සංස්කරණයක් අහවලත් සංස්කරණයක් මට දුකයි කියන්නෙත් සංස්කරණයක් උපදේම වෙන්නේ මේ කොහොමද වෙන්නේ ඒකම තමයි යෝනිසෝ මනසිකාරය යාන්ත්‍රණය අනුව කල්පනා කිරීම ක්‍රියාකාරීත්වය අනුව බැලීම ප්‍රබෝස්ථානයේ හිත සබල කරන මෙනෙහි කිරීම තමන් බාහිර අමතක කරලා බාහිර ප්‍රෝග්‍රෑම් වෙච්ච මානසිකත්වය මොකද්ද සංස්කරණය වෙච්ච මානසිකත්වය මොකද්ද රොබෝම යන්ත්‍රේම ඉතා ගන්නවා මේ මම මේ බාහිර කියලා. ඊට පස්සේ බාහිර තියෙන තවත් යන්ත්‍රයක් ගැන හිතා ගන්න පුළුවන්. එයා පුද්ගලයෙක් හිතන පතන දැනෙන ආත්මයක් තියෙනවා ඒතත්. ඒ ආත්මය මට මේ ඒ ඒ කෙනාගේ ආත්මය මේ මගේ මට වරදක් කරනවා. ඒ වගේම මට මේ ප්‍රශ්නයක් ඇත්තය මට දුක හිතුණාය කියලා මේ ඔක්කොම ඇත්ත කියලා බාර ගන්නවා. හැබැයි මේකේ උදාහරණයක් ගත්තත් එතන තියෙන්නේ සංස්කරණයක්. ක්‍රියාකාරීත්වයක්. මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද? එනේ යන්ත්‍රේ තමන් යන්ත්‍රයක් කියලා නොදන්න තාක් කල් එයා සිද්ධ කරන හැමදේම සංස්කරණයක්.
ඉඩිට් කරගත්තු දෙයක්. එතකොට ඇහුණු සද්ද කියලා ගන්න එකත් එක අත්දැකීම ඇහුණා කියලා විතරයි. හැබැයි ඇහුණට පස්සේ ද්වේතිකව කරගත්තු දෙවරු සිද්ධ කරගත්තු සංස්කරණයක් තමයි ඇහුණු දේ කියලා බාර ගන්න එක. ඇහුණු දේ ඇසුරු කරගෙන ඊට පස්සේ නැවත සංස්කරණය වෙනවා බාහිර තියෙන ලෝකය මම කියලා. අපිට සාමාන්‍යයෙන් ඉද්දී සාමාන්‍ය මනුස්සයක චින්තනයම බාහිර පෙනෙන දැනෙන ලෝකයේ සත්‍යය තියෙන ප්‍රශ්න ඇත්තය මේවා කතා සමන්ට තියෙන කතන්දර ඇත්තය අරකද මේකද මේ හැමදේම ඇත්ත මේ ප්‍රශ්නේ තියෙන මේ සැප තියෙන මේ සත්‍ය වශයෙන් පවතින ලෝකේ මම මේ පහළ වෙලා ඉන්නවා කියලා. දැන් මේ ධර්මය තුළ අපි ඉගෙන ගන්නෙම ලෝකෙන් විසංයුක්ත වෙන විදිය, ලෝකෙන් ඕෆ් වෙන විදිය, ලෝකේ තියෙනවා ලෝකයේ පැනවෙන එක, බාහිර පැනවෙන එක, ප්‍රශ්නේ ඇත්ත වෙන එක වළක්ව ගන්න විදිය ගැන, නැති කරගන්න විදිය ගැන, භව නිරෝධය ගැන, පැවැත්මේ නැවැත්ම ගැන. මොකද මේ ලෝකේ ඇත්තයි කියන පැවැත්ම නවත්ත ගන්න පුළුවන් වෙන්නේ මේ පැවැත්ම සංස්කරණ බව තේරුම් ගන්න. අන තියෙන යන්තරයට ඔන්න එකේ තියෙන යන්තරයට සද්දයක් වැටුණාට පස්සේ ඇහෙනවා. ඇහුණාට පස්සේ සංස්කරණය වෙනවා සද්දේ ඇහුණු දේ කියලා. ඒකත් එක නැවත සංස්කරණය වෙනවා මමයි ලෝකයයි කියලා. ඇත්ත වශයෙන් තියෙන ලෝක ඇත්ත වශයෙන් ඉන්න මම කියලා. ඊට පස්සේ නැවතත් යන්ත්‍රයෙන්ම කරගන්න හිතා ගැනීමක් මොකද්ද? අන සද්දේ කියපු කෙනා ඉන්නවා මමත් ඉන්නවා කියලා තවදුරටත් සිද්ධ කරගතු සංස්කරණය. එතන ඒ පුද්ගලයා කෙන මනුස්සයක පුද්ගලයක ආත්මයක ඒ මිනිහාම මට බැන්නාය කියලා යම් ආකාරයකින් අදහසක් ඇති වෙනවා නම් අර එතන සිද්ධ වෙන සංස්කරණය. එයාගේ ඇගත් සංස්කරණය, එයාගේ ඒ දැන් බලන්න අපිට වෙන කෙනෙක්ව ගත්තත් එයාගේ ඇග කියන්නේ තමන්ගේ පැත්තෙන් ගත්තොත් තමන්ට ඇතැයි කියලා හිතාගත්තු සංස්කරණයක්. එයාගේ සිතුවිලි තමන් සත්‍යයි ආත්මීයයි කියලා හිතාගත්තු සංස්කරණයක්. ඒ මිනිහගේ පැත්තෙන් බැලුවත් තමන්ගේ පැත්තෙන් බලද්දී තේරුණා වගේ ආහාර අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක්, පරිශන අනුව ක්‍රියාත්මක වෙන වේදනාවල් තෝගයක්, නාම රූපයන් අනුව ක්‍රියාත්මක වෙන සිතුවිලි ප්‍රවාහයක්, අවධානය අනුව වෙනස් වෙන මූඩ් ප්‍රවාහයක්, moods and emotions ප්‍රවාහය, ධර්මතා ප්‍රවාහය. එතනක් තියෙන සංස්කරණය. ඒ සංස්කරණය එක දිගට සිද්ධ වෙද්දී ඒ සංස්කරණයට අසිත වෙනවා මේ මමයි මේ ලෝකයයි කියලා. බාහිරේ වළංගු අනිත් සංස්කරණ වලට ඔයා මෝඩ සංස්කරණ හිතා ගන්නවා. ඒ පුද්ගලයාත් සත්‍යයි, ලෝකෙත් සත්‍යයි, මාත් සත්‍යයි කියලා. මේ අභ්‍යන්තරයේ බාහිරේ බෙදෙන්න පටන් ගන්නවා. එතකොට තමයි යම් අවස්ථාවක තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකෙම සංස්කරණයක් කියලා. මේ දුක නිදහස් වීම බොහොම අත ලඟින් තියෙන කාරණා. බලන්න අපිට මොනා හරි හිතුනම මොනා හරි ප්‍රශ්නයක් ආවම ඒ ඔස්සේ සිතුවිලි ගලාගෙන එනවා. ඒ සිතුවිලි ගලාගෙන එද්දී මේ සිතුවිලි සත්‍යයක් කියලා, සිතුවිලි ඇත්තක් කියලා අපි බාර ගන්නවා. කොහොමද ඒව බාර ගන්නේ? ඒ සිතුවිලි ප්‍රශ්නෙත් තියෙනවා මාත් ඉන්නවා කියලා ගත්තු තැන සිතුවිලි එකම වැඩි වෙනවා තව තවත්. හැබැයි තමන් මේකේ මුලාත්මක ස්වභාවය තේරුම් අරගෙන මේ සිතුවිලි එන එක නවත්තගෙන හිටියොත්, මේක දිහා පැත්තකට වෙලා බලාගෙන හිටියොත් තමන්ට තේරෙනවා මේකින් එකකින් එක ගැලපෙන සංස්කරණයක්, යාන්ත්‍රණයක්. ඒ
ඒ ප්‍රශ්නයට එහෙම නැත්නම් ඒ මූලික අරමුණට අදාළ අපි මම අවධානය තියන්න තියන්න ඒ අනුව මූඩ් එක ගෙති 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 හැබැයි එකකින් අවධානය ගිලිහිච්ච තැන ගෙති ගෙති යාමත් නවතිනවා නැවතුනාට පස්සේ ඒ ප්‍රශ්නයත් ඒ ප්‍රශ්නෙන් වෙන මමත් කියන හැඟීමත් පැනවෙන්නේ නැතුව යනවා මෙන්න මේ විදියයි මේ මුළු ලෝකයේම සංස්කරණයක් එහෙම නැත්නම් ව්‍යාන්ත්‍රණයක් ක්‍රියාකාරීත්වයක් කියන කාරණාව තේරුම් ගන්න ඕන මූලික වශයෙන්ම සතන්දරේ තමයි මේ තමන් කියන්නේ මම කියන්නේ රොබෝ කෙනෙක් එහෙම නැත්නම් ව්‍යාන්ත්‍රණයක් ක්‍රියාකාරීත්වයක් කියලා තේරුම් අරගෙන මේ ක්‍රියාකාරීත්වය පෙනෙන ඇහෙන දැනෙන හැම දේම ඇතයි කියලා හිතා ගනිමින් එඩිට් කරගන්නවා සංස්කරණය කරගන්නවා සංස්කරණය කරාට පස්සේ මුළු ලෝකයක් මෙයාට මැවෙනවා මුළු ප්‍රශ්න ජාලයක්ම මැවෙනවා එයාට වගකීම් රාශියක්ම මැවෙනවා ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නවා හැබැයි මේ හැම දෙයක්ම කොහෙවත් තත්ත්වක ලෝකේ තියෙන කුඩා කූබයක් වගේ එක යන්ත්‍රයක යාන්ත්‍රණයක් ක්‍රියාකාරීත්වයක් කියලා ඇතයි කියලා හිතාගන්න යන්තරේම හිතාගත්තු හිතාගෙන යන්තරේම ප්‍රෝග්‍රෑම් වෙලා යන්තරේම වෙහෙසීමක් කියලා තේරුම් ගත්තු තැන යන්තරේ සියල්ල අතහරින. එහෙම බලද්දි යුතුකම් වගකීම්ද ළමයි තමන්ගේ දරුවෝ කියන අදහස පවා යල්ල හේදිලා යනවා. කොහොමද? මේ ළමයි කියන්නේ යාන්ත්‍රණයක්. මේ යන්තරේ ස්වභාවයක් තියෙනවා ප්‍රජනනය සිද්ධ වෙන ඒක අදාළව කාරණා යෙදෙති එක සිද්ධ වෙනවා තමන්ගේ තමන්ගේ පාලනයකුත් එකත් යාන්ත්‍රණය එකත් සංස්කරණය ඒ සංස්කරණය වෙදි ඊට පස්සේ මේ මගේ දරුවා කියලා අරගත්තන්න ආය තවත් සංස්කරණයක් දරුවා නිසා එන ප්‍රශ්න සංස්කරණ ඇතයි කියලා හිතාගත්තු සංස්කරණයක් මේ විදියට මේ හැමදේම මේ පැත්තක තියෙන රොබෝ කෙනෙක් එයා මම මිනිහෙක් කියලා හිතාගන්න යාම හින්දා ලෝකෙ ඇතයි කියලා හිතාගන්න යාම හින්දා සිද්ධ බිහි වෙච්ච විශ්වයක් නිසක යථාර්ථයක් නොවේ යථාර්ථය ප්‍රබු යන්තරයක් බව පමණයි. එයා රොබෝ කියන්නේම සංස්කරණයක් යන්තරයක් ක්‍රියාකාරීත්වයක්. බලන්න අපිට සිතුවිලියේම ගැන කල්පනා කරද්දි ඔබ දවල් හීන දැකලා තියෙනවා නම් ඔබට අදහසක් ඇති දවල් හිනවල ස්වභාවය දවල් හින සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්වයක් මේ එකක් වෙනවා ඒ කියන්නේ තමන්ගේ ඔළුවේ රැඳලා තියෙන පුංචි කාරණා කීපයක් අරගෙන එයාම මේ යාන්ත්‍රණයෙම මොකක් හරි එකක් ගොතල ඉවරන තමන්ට පෙන්වනවා පස්සේ කල්පනා කරද්දී ඒ දැකපු ඒ පෙන්නපු විකාර හීනේ එහෙම මෙහෙම කැලි එදිනදා මතකින් ගත්තු මෑත මතකින් ගත්තු මෑත දින ප්‍රශ්න වලින් ගත්තු කෑලි ඉදලා බලන්න ඇයි යාන්ත්‍රණයක් හින්දා මේක සිතුවිලි ගැටෙන්නේ එහෙම පරණ සංසාර පුරුද්ද වේවා එදිනදා දැකපු අහපු දේවල් හින්දා මේ යන්ත්‍රයේ මොලේ යම් තැම්පත් වෙලා තියෙන යම් මතකයන් හින්දා වේවා ඒවට අනුරූපීව යමක් හිතන්න හිත යොමු කරද්දි අර කෙනෙක් කල්පනා කරද්දී ආ වැඩිපුර කරුණාවන්ත විදියට හිතෙනවා තවත් කෙනෙක් නපුරු විදියට හිතන්න හිතෙනවා තවත් කෙනෙක්ට ආදරණීය විදියට හිතෙනවා තවත් කෙනෙක් අනුකම්පාව පෙරදරි වෙලා හිතෙනවා තවත් කෙනෙක් මාන්න පෙරදරි වෙලා හිතෙනවා ඇයි මේ තමන්ගේ ස්ටෝ වෙලා තියෙන ගැබ් වෙලා තියෙන ස්වභාවයත් එක්ක තමයි තීරණය වෙන්නේ අර ඒක හැබැයි සිලෙක්ට් වෙන්නේ රෑන්ඩම්ලි හරියට තියෙන මොකක් හරි එකක් ඉදිරිපත් වෙලා
ඒකත් එක ගහගෙන යනවා. පරිගණක කියා කියා අපි සමහරක් වෙලාවට ඔබ පරිගණකකින් වැඩ කරද්දී සමහරක් වෙලාවට අපි දෙනවා රෑන්ඩම්ලි එකක් තෝරන්න කියලා. ඒකට යාම එකක් තෝරලා යාම දානවා. හැබැයි යා දාන්නේ අපි මිනිස්සු මුලින්ම පරිගණක ඇතුළත් කරපු මොකක් හරි සිස්ටම් එකක්. ඒකට මේ ගැබ් වෙලා තිබ්බේවත් එක යමක් සංස්කරණය කරලා ඉදිරිපත් කරන යන්ත්‍රයක්. අපේ මනස අපේ සිතුවිලි කියන්නේ ඒක ක්‍රියාකාරීත්වය සංස්කරණයක් කියන්නේ ඒකයි. මේ ලෝකෙම ඊනයක් විදියට තමන්ට දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මේ කාලේ සතර පෙර නිවන් දැකලා ඉවර වෙලා ඇවිල්ලා යශෝදරාට කියන්නේ, යශෝදරා මේ අපි ඔක්කොම ඉන්නේ හීනෙක කියලා. සමාදායි ඒක තේරුම් ගත්තේ කියලා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත මිනිසෙකේ වෙනස. දැන් ඔබ භාවනා කරලා දිනු වෙච්ච තැන ඔබට අම්මා කරක අදහසක් ඇති. අහෝ මේ මුළු ජීවිතේම නිෂ්ඵලයිනේ කියලා මේ මරණය මතක් වුණත්, මහලු වීම මතක් වුණත් මේ මුළු ජීවිතේම නිෂ්ඵල භාවයක්. හැබැයි මෝඩයට නිෂ්ඵල භාවය තේරෙන්නේ නැහැ. මරණය කියන එක, මහලු වීම කියන එක මේක කෙටි කාලීනයි කියන එක ෆීල් වෙන්නේ නැහැ. අර්ථ ශූන්‍යයි කියන එක ෆීල් වෙන්නේ නැහැ. හැබැයි කෙටි කාලෙක ඔක්කොම දමල ගහලා යන්න සිද්ධ වෙනවා, වැරහෙනවා, ලෙඩ වෙනවා, ඕනම වෙලාවක අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කියන එක හරියට දකිද්දි, හරියට මතක් වෙද්දි ප්‍රඥාවන්ත මනුස්සයෙක්ට මේක ආයේ ආස්වාද කරන්න හිතෙන්නේ නැහැ. එපා වෙනවා. ඉතින් ඒකයි අතිශය ප්‍රඥාවන්ත කෙනෙක්ගේ, ආමාන්‍ය මූලයේ තියෙන කෙනෙක්ගේ මෝඩයේ වෙනස. ඒක පැවැත්ම ගැන, යථාර්ථය ගැන හරියට තේරෙදි හරියට මෙපා වෙනවා. ඒකයි. ඉතින් මේ කාරණු කරන හොඳට ඔළුවේ තියාගෙන නිතරම සැලකිලිමත් වෙන්න. පැවැත්ම කියන්නේ යාන්ත්‍රණයක්, එහෙම නැත්නම් සංස්කරණයක්, ප්‍රබෝම හිතාගත්තු දෙයක්, හිත ඇතුළෙම මවාගත්තු, ඇත්ත කරගත්තු ක්‍රියාකාරීත්වයක් කියලා තේරුම් අරගෙන නිතරම ලෝකෙන් ඕෆ් වෙලා සංස්කරණයෙන් සංසිඳිලා වාසය කරන හැම දිනාටම වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. ඒ වගේම යම් තක් අපේ ඉෂ්ට දෙවි කෙනෙක්, වෙනත් දෙවි කෙනෙක් වේවා, මේකේ ඥාතියෙක් වේවා, පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වේවා, උන්ගේ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් මිදේවා, ඔබ අප හැම දෙනාම ආරක්ෂා කරත්තු. ඒ වගේම ඔබ අප හැම දෙනාටම නිවන් සුවමත්පත් වේවා.